गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्वमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य सम्मा सम्बुद्धमथुरं सद्धम्मगणोत्तमं अभिवादीयभाषिसं अभिधम्मत्संगहन्ति सद्धावन्त सत्पुरुष पिन्नतुनि අපි අද දවසේ සුපුරුදු පරිදි අපේ අභිධර්ම වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කල්පනා කරගන්ට අපි මේ වෙනකොට අභිධර්මයේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන මේ ධර්මතාවයන් පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් ඒ ඉන් පස්සේ අපි එළඹුණේ සමුච්චය සංග්‍රහයට. ඒ තුළදී අපි කතා කරන්නට යෙදුණා මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ ධර්මතාවයන් සියල්ල එකට එකමුතු කරමින් අපි අකුසල ධර්මතාවයන් ඒ වගේම මිස්සක ධර්මතාවයන් ඊළඟට අපි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට ඇවිදිල්ල තියෙනවා. එකින් අපි චතුරාරි සත්‍ය කතා කරන්නට පටන් මේ සතර සතිපට්ඨානේ කතා කරන්නට පටන් ගත්තා. ඒ සතර සතිපට්ඨානේ තුලින් අපි බොජ්ජංග ධර්මතාවයනුත් කතා කළා. එතකොට අපි සත්ත බොජ්ජංගත් මේ වෙනකොට කතා කරලා අවසන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මෝපද. ඉතින් අපි සාකච්ඡා කරගෙන යන්නේ සතර සතිපට්ඨානෙහි ධම්මානුපස්සනාවේ මේ චතු සත්‍ය ආර්ය සත්‍ය පිළිබඳව. ඉතින් ආර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව තමා අපි පහුගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුනේ. නේද? දුක්ඛ සත්‍යය අපි ගොඩක් සාකච්ඡා කළා දුක පිළිබඳව. ඊළඟට අපි මං හිතන්නේ සමුදය සත්‍යයත් අපි ආරම්භ කළා නේද? එදා මතකද කොතනද අපි නතර කළේ කියලා? එම සමුදය සම්බන්ධ කතමංච මොකද? දෙතුනේ දුක්ඛ සමුදය දුක්ඛ සමුදය. ඒ කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය තමයි පටන් ගන්න තියෙන්නේ. නේද? කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉතින් අපි අනික් ඉතින් එනකන් මේ සංකිච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ කියන තැනට එනකන් අපි කතා කළා. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥානයන් දී උපාදානීය පිළිබඳව කතා කළා. එතකොට ඒක දුක්ඛ ආර්ය සත්‍යය. ඉතින් දැන් මේ චතුරාර්ය සත්‍යයේ දැන් දුක පිරිසිඳ දැනගත්තු පමණින්ම නිවන ගැන කතා කරලා නැහැ. නේද? දුක්ඛ ආර්ය සත්‍ය දැන් අපි එක කමඨහනක් කියන්නේ ඒකක් නේද? එතකොට එක කමඨහනක එහෙම එනකොට ඒ කමඨහනේ අවසානයේහි ඒ කමඨහන අවසන් වෙනකම්ම මේ සතිපට්ඨානේ විස්තර කළා මතකයි. අජ්ජත්ත බහිද්දව දකින්ට ඊළඟට ඇතිවීම දකින්ට
නැතිවීම දකින්ට ඇතිවීම නැතිවීම කියන දෙකම දකින්ට එතකොට සතිය නුවණ වැඩෙනවා. ඒ නිසා අපි නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛනාත්ම මේ ත්‍රිලක්ෂණය අනිශ්චිතෝච විහෙරති ස්වභාවයෙන් නැචකින්ච ලෝකේ උපාදීයති කියන තැනට පැමිණෙනවා. නමුත් දුක්ඛ සත්‍යය විස්තර කරලා අවසානයේදී එහෙම ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළ නැහැ. එතකොට ඒක ප්‍රකාශ වෙන්නේ දැන් චතුරාර්ය සත්‍ය සියල්ලම එකට එකමුතු කරලා. දැන් සත්ත බොජ්ජංගවලදී වුණත් ඒ බොජ්ජංග ධර්මයන් සියල්ලම දේශනා කළා මේ අවසන් වෙලා තමයි ඒ ධර්මතාවයන් පිළිබඳව විස්තර කරන්නේ. එතකොට ඒ හැටියට මේ සියල්ලම වැඩුණොත් ඒ කියන්නේ දුක දකිනා වගේම දුකට හේතුවත් එවන්ගේ දුක්ක නිරෝධයක් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් කියන මේ හතරම එකක් හැටියට තමයි එකතු වෙන්නේ. දැන් චිත්තානුපස්සනාව ගත්තත් අපි දන්නවනේ චිත්තානුපස්සනාවේ සිත් බෙදීම් 16ක් විස්තර කළ අවසානයේ තමයි බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ ඒ සිත් තුළ ඇතිවීම නැතිවීම දැකමින් බලමින් ඒ කරුණු ටික ඉදිරියට යන හැටි. එතකොට අපට පැහැදිලිවම පෙනෙනවා මේ ධර්මතාවයන් වලදී මේ සතර සතිපට්ඨානෙහි මේ ධර්මතාවය කියන්නේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයන් හතරම තමයි එක කමටහනක් වෙන්නේ. දුක සත්‍ය විතරක් එක කමටහනකට එකතු කළා නැහැ. සමුදය සත්‍ය එක කමටහනක් කළා නැහැ. නිරෝධ සත්‍ය එක කමටහනක් කළා නැහැ. ඒ වගේම නිරෝධගාමිනී පටිපදා නැත්නම් මාර්ග සත්‍ය එක කමටහනක් කළා නැහැ. මේ හතරම එකට එකතු වුණාම තමයි එක කමඨාණක් භාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට අපි ඒකත් හොඳින් තේරුම් ගන්න ඕනේ එක කාරණයක්. එතකොට ඒ විදිහට දැන් අපි අසුභේ බලනකොට ඒ අසුභේ එකිනෙක විස්තර කළා එක කමඨාණක් හැටියට. ආනාපාන සතිය එක කමඨාණක් හැටියට විස්තර කළා. සති සම්පජාන්නේ එක කමඨාණක් හැටියට විස්තර කළා. කායනුපස්සනාව කතා කරනකොට අපිට ඒක හොඳට පැහැදිලිව පෙනුණා. ඉතින් මෙතන දැන් ආයෙත් අපි එන්නේ මොකටද? මේ චතුරාර්ය සත්‍යයේ සත්‍යෙහි දුක්ඛ සත්‍ය එක කමඨහනක් නෙවෙයි. ඉතින් සමුදය සත්‍යයත් එක කමඨහනක් නෙවෙයි. මේ හතරම එකට වුණාම තමයි එක කමඨහනක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මේ හතර තුලම අපි අපේ සිත පවත්තන්ට වෙනවා. එතකොට දුක පිරිසිඳ දැනගන්න කරුණ පිළිබඳව තමයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ. දැන් දුක සමුදය පිළිබඳව දේශනා කරනකොට කතමංච වික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్ర අභිනන්දනී සියයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා විස්තර කරනවා. එතකොට මේ ක මං හිතන්නේ මේ පාඩය අපිට දැන් හොඳට පාඩම්. මොකද අපි නිතර නිතර අහලා පාඩේ පිළිබඳව හොඳින් දන්නවා. එතකොට මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන එක විස්තර කළා. විස්තර කරන්නේ කොහොමද? නන්දි රාග සහගත නේද? ඉතින් ඒ තැන්වල ඇලෙන ස්වභාවයෙන් යුක්ත මේ නන්දි රාගයෙන් යුක්තව ඉතින් තතර තත්‍රාභි නන්දනී කියලා කියන්නේ ඒ භවයන්නේ ඒ ඒ රූපාදී අරමුණෙහි ඇලෙන්නා වූ කියන එක. එතකොට ඒ විදිහට අපි ඒ තැන්වල ආස්වාදී ආස්වාදනය කරනවා. නිදාස්වාදනය කරනවා. ඒ ආස්වාදනය කරමින් ඇලෙනවා මේක යායන් තණ්හා පෝනෝ භවිකා කියලා විස්තර කරන්නේ
පුනර්භවයක් ඇති කරලා තියන්න තරම් ශක්තිමත් එකක් නේද? පොනෝ භවිකා පුනර්භවය පිළිබඳව විස්තර කරන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මෙතෙන්දි විස්තර කරනවා. එතකොට ඒ තණ්හාව පිළිබඳව ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපච්චති කත්ත නිවීසමානා නිවීසති නේද? එතකොට බුදුහාන්තුරන් වහන්සේ ඉතින්දි නැවත අහන්නේ මොකද්ද? සාකෝ පනේසා භික්කවේ තණ්හා. එතකොට මේ තණ්හාව නේද, මේ තණ්හාව කියන එක මේ කොහොමද වෙන්නේ? කත්ත උපච්චමානා උපච්චති, මේක මේ කොහෙද උපදින්නේ? කත්ත උපජ්ජමානා උපච්චති, ඒ වගේම කොහෙද මේක කත්ත නිවීසමානා නිවීසති, කොහෙද මේ එතකොට තණ්හාව මේ පිහිටන්නේ නේද? එතකොට උපදින්නේ කොතනද, පිහිටන්නේ කොතනද කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අහන්නේ. ඉතින් මෙතෙන්දී බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා කත්ත නිවීස මානා නිවීසති යන් ලෝකේ පිය රූපං සාතරූපං එත්තේ සා තන්නා උපජ්ජමානා උපජ්ජති. යා මේ ලෝකෙහි ප්‍රිය වූද, එවගේම මදුර වූද, ප්‍රිය වූ පිය රූපේ සාත රූපේ එත්තේ සා තන්නා උපජ්ජමානා උපජ්ජති. අන්න එතන මොකද වෙන්නේ? තණ්හාව උපදිනවා. එත්ත නිවීසමානා නිවීසති, අන්න එතන තණ්හාව පවතිනවා. තන තණ්හාව පවතිනවා. ඊළඟට කිංචි ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. යහනවා මේ රූපේහි කොතනද හටගන්නේ කියලා නේද? මේ කිංච ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා අහනවා. මේ තණ්හාව කොතනද පිහිටන්නේ, කොතනද එන්නේ? ඉතින් බුදුහාඳුරන් වහන්සේ ඊළඟට මේ රූපවල ආධ්‍යාත්මික රූප ටික දේශනා කරනවා. චක්ඛුං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. කොහේද මේ තණ්හාව ඇති වෙන්නේ, තණ්හාව පවතින්නේ? චක්ඛුං ලෝකේ, මේ ඇහිහි චක්කු නැමැති ඇහි මේ ඇස ප්‍රිය වූ ස්වභාවයෙන්, ඒ වගේම සාත වූ ස්වභාවයෙන් අරගන්නවා, මధుර ස්වභාවයෙන් එක අරගන්නවා. එතකොට ඇහැ කියන ධර්මතාවය ප්‍රියයි මනාපයි කියලා ගන්නවා. අන්න එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. කොහෙද එතකොට තණ්හාව ඇති වුණේ? ඇහි. ඇහි තණ්හාව ඇති වුණා. ඒ ඇහි තණ්හාව පවතිනවා. ඊළඟට දේශනා කරනවා සෝතන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපච්චති. කොහෙද ඊළඟට තණ්හාව ඇති වෙන්නේ? කන. කන කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඉතින් කන කෙරෙහි තණ්හාව පවතිනවා. එතකොට කන කෙරෙහි තණ්හාව ඇති වෙනවා. කන කෙරෙහි මේ මොකද වෙන්නේ? ප්‍රිය වූ මනාප වූ ස්වභාවයක් අරගෙන, මధుර වූ ස්වභාවයක් අරගෙන ඒ තුල තණ්හාව ඇති කර ගන්නවා. ඉතින් අපට දැන් කන පිළිබඳව තණ්හාව පේන්නේ නැහැ නේද? ඒ පිළිබඳවත් තණ්හාව පේන්නේ නැහැ. මොනවා හරි එතෙන්ට කරුණක් යෙදුනහම තමයි අපට එහැ පිළිපදව අපි කොච්චර ආසාවෙන් ඉන්නවද කියන එක අපට දැනෙන්නේ. කන් ඇහෙන්නේ නැතුව යනකොට තමයි ඒක වඩාත් හොඳින් අපට
තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ කන මේ තරමටම මේ අපි ඇලිලා ඉන්නවද කියන එක අපි සිහිපත් කරන්නේ. එතකොට ඇහැ කෙරෙහි තණ්හාව ඇති වෙනවා, එතන තණ්හාව පවතිනවා. ඒ වගේම කන කෙරෙහි තණ්හාව ඇති වෙනවා, කන කෙරෙහි තණ්හාව පවතිනවා. ඊළඟට විස්තර කරන්නේ ගානන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපච්චති. මේ ගාන කියලා කියන්නේ ගන්ධය දැනෙන තැන නේද? මේ ලෝකේහි මේ සත්ත්ව ලෝකේහි එතකොට ගන්ධය පිළිබඳව තණ්හාව ඇති වෙනවා. ගන්ධය දැනගන්න මේ නාසයේහි, ගන්ධය දැනගන්න නාසයේහි තණ්හාව පවතිනවා. එතකොට නාසයේ කෙරෙහි මේ තණ්හාව ඇති වෙනවා, තණ්හාව එතන පවතිනවා නේද? ඊළඟට දිව කෙරෙහි ජීවා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපච්චති එත්ත නිවීසමානා නිවීසති. කොහෙද ඇති වෙන්නේ? දිව කෙරෙහි තණ්හාව ඇති වෙනවා, එතන තමා තණ්හාව පවතින්නේ. දිව කෙරෙහි තණ්හාව ඇති වෙනවා, දිව කෙරෙහි තණ්හාව පවතිනවා. ඒ වගේම මේක ප්‍රිය මధుර වශයෙන් අරගෙන තමයි මේ ස්වභාවය අපට ඇති වෙන්නේ. ඊළඟට මේ දිවෙන් පස්සේ අපිට එන්නේ දිව ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපච්චති එත්ත නිවීසමානා නිවීසති. කායන් ලෝකේ මේ කය නැමැති ලෝකේහි එතකොට පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපච්චති එත්ත නිවීසමානා නිවීසති. එතකොට මෙන්න මේ කය කෙරෙහි ඇති වෙනවා. මනෝලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපච්චති එත නිවීසමානා නිවීසති. කොයිද ඇති වෙන්නේ? මනසේ තණ්හාව, මනස නිසා තණ්හාව ඇති කරගන්නවා. දැන් එතකොට හිතන්ට බුදුහාඳුරන් වහන්සේ මෙතෙන්දි දේශනා කළේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් හය, මනස ආදී කොටති ඉන්ද්‍රියන් හය පිළිබඳව තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. එද මේ තැන්වල තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. දැන් අපි ගොඩක්ම මෙතෙන් ඊළඟට විස්තර කරන අරමුණ කෙරෙහි තමා ගොඩාක් තණ්හාව ඇති කරනවා කියලා අපි හිතන්නේ නේද? අරමුණ කෙරෙහි, ඒ අරමුණ කෙරෙහි ඊළඟට සාකච්ඡා කරනවා. අරමුණ කියලා කිව්වේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒ වගේම අපි මේ ඉන්ද්‍රියන් පිළිබඳවත් අපි ඒ විදියටම තණ්හාවෙන් යුක්තව ඉන්නවා. ඇහැ නැමැති ලෝකයේ පිළිබඳව, ඇහැ නැමැති ලෝකයේ ඇහින් සිදු කරන කාර්යය තමයි රූප දකින එක. ඉතින් අපි රූප දැකීමේ කැමැත්තක් අපට තියෙනවා නේද? ඒ කැමැත්ත නැත්නම් ශබ්ද ඇසීමේ කැමැත්ත, ගන්ධය දැනගැනීමේ කැමැත්ත නේද? මේ විදිහට මේ ඉන්ද්‍රියන් තුළින් ඒ කැමැත්ත ඇති කරගෙන තියෙනවා. එහෙමනම් ඒක ලබා ගන්නෙ කොහෙන්ද? මේ ඉන්ද්‍රියන්. එහෙමනම් අපි මේ ඉන්ද්‍රියන්ට තමා පළමු කොට කැමති වෙලා තියෙන්නේ. පළමු කොට ඉන්ද්‍රියන් තමයි අපි ඒක අල්ලාගෙන තියෙන්නේ. එතකොට අපි ඔන්න තණ්හාව ඇති වෙන තැන තමා කොහෙද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. තණ්හාව පවතින්නෙත් ඒවා ඇසුරෙහි, ඒවා තුල. එතකොට හැට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් තුලමත් මොකද්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා.
එක ප්‍රිය වූ මధుරෝ ස්වභාවයෙන් යුක්තව තණ්හාව ඇති කරගනු ලබනවා. නිසා ඒක අපි ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. මේවා මෙතන තණ්හාව ඇති වෙන තැන නේද? ඉතින් අපි එහෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, දිවෙන් රස විඳිනවා, නේද? නාසයෙන් ගන්ධය ලබනවා. අපි ඒවා ලබනකොට ඒකටත් කැමති වෙලා තියෙන්නේ නේද? ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කැමති වෙනකොට එක ලබල දෙන තැනටත් කැමති වෙලා තියෙනවා. ඉතින් ඉන්සා පිය රූපයක් බලන්ට නම් ඇහැ තියෙන්ට ඕනේ. ප්‍රිය ශබ්දයක් අහන්ට නම් කන තියෙන්ට ඕනේ. නේද? ඒ විදිහට අපි ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඇහැ කනනාසේ දිව ශරීරයේ කෙරෙහි මනස කෙරෙහි අපි තණ්හාව ඇති කරගෙන ඉන්නවා. ඇහැට යමක් වෙනවට අපි කැමති නෑ. ඇහැ නොපෙනී යනවට කැමති නෑ. නාසය නොදෙනී යනවට කැමති නෑ. ශබ්ද නැහි යනවට අපි කැමති නෑ. නිසා අපි නොඑක් විදිහ වැඩපිළිවෙළවල් ශබ්දය අහන්ට කනට යොදා ගන්නවා. ඒ වගේම ගන්ධය දැනගන්ටත් අපි මේ විදිහට නොඑක් දේවල් යොදා ගන්නවා. එතකොට මේ නිසා මේ ඇහැ කන නාසය දිව කෙරෙහි අපි කොච්චර ඇලිලා ඉන්නවද කියලා කරුණක් යෙදුනහම අපට දකින්න පුළුවන් වෙනවා. ඒසා බුදුහාඳුරන් වහන්සේ මේ තැන ඇලින්ටිපා කියලා තමයි දේශනා කරන්නේ. ඒ නිසා ඔන්න මේකට කියනවා මොකද්ද? ආධ්‍යාත්මික ආයතන 6. නේද? ආධ්‍යාත්මික ආයතන 6. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 තුල මේ ධර්මතාවයේ වඩනවා. ඒ තමයි මෙතෙන්දී මේ විස්තර කරලා තියෙන්නේ. ඊළඟට අපි බාහිර ආයතන පිළිබඳව බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන මේක තමයි අපට වැඩිම අහුවෙන තැන. අපි අහුවෙන්නේ මේකට. ඒක තමයි අපි තණ්හාව ඇති වෙන තැන හැටියට බොහෝම සිහිපත් කරගන්නේ. ඉතින් කොතනද? රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා පජ්ජමානා උපජ්ජති එත නිවීසමානා නිවීසති. කොහේද එතකොට ඇති වෙන්නේ? රූපේ කෙරෙහි. රූපේ කෙරෙහි මොකද ඇති කරගන්නේ? ප්‍රිය වූ රූපයක්, මధుර වූ රූපයක් කියලා. එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති, මේ තණ්හාව උපදිනව. එත්ත නිවීසමානා නිවීසති, එතකොට ඒ තැනම තමයි තණ්හාව පවතින්නේ. ඉතින් එතකොට තණ්හාව හටගන්නේ, තණ්හාව පවතින්නේ ඒ තැන්වලමයි. එතකොට මෙන්න මේ තුල තියෙන තණ්හාව තමයි අපි නැති කරලා දමන්න ඕනේ. මොනවා පිළිබඳවද මෙතෙන්දි විස්තර කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ආරම්භණයන් පිළිබඳව අපි එකත් මේ අපේ සතිපට්ඨාන සූත්‍රයට අනුව පාලි භාෂාවෙන් විස්තර කරලා තියෙන ටික අපි කතා කරමු. කොහොමද? රූපන් ලෝකේ පිය රූපන් සාත රූපන් එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. එතකොට රූප ලෝකේහි ප්‍රිය වුණ රූපයක් හෝ මధుර වූ රූපයක් කෙරෙහි තණ්හාව ඇති කර ගන්නවා. කොහේද මේ රූපය? රූපය කියලා එතන හඳුන්වන්නේ ඇහැට පේන එක. අපි දන්නවා ඇහැට පෙනෙන්නේ වර්ණ ධාතුව කියලා, වර්ණේ. එවනම් අපි රැවටිලා තියෙන්නේ මොකටද? රූපයක් කියලා වර්ණයකට. නිසා ඒ පිළිබඳව අපි තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. මං හිතන්නේ ඒක කාටත් පැහැදිලි. රූප කෙරෙහි කොච්චරක් අපි තණ්හාව ඇති කර ගන්නවද කියලා. ඊළඟට ශබ්දය.
නේද? සද්ධා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. කොයිද මේ ඊළඟට ඇති උනේ රූපේ මේ සබ්දේ කෙරේ සද්ධා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති. මේ සබ්දේ ඇති ලෝකෙහි ප්‍රිය ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් අරගන්නවා මොකක්ද? සද්ධා මේ සද්දේ, සද්ද කියලා කියන්නේ සබ්දේ. එතකොට ඒ සබ්දය ප්‍රියමනාප වශයෙන් මේ අරගන්නවා, ප්‍රිය මధుර වශයෙන් අරගන්නවා. ඉතින් එහෙම තණ්හාව එතන ඇති වෙනවා, ඒ වගේම තණ්හාව එතන පවතිනවා. සද්ධා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට විස්තර කරන්නේ ගන්ධා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. කොහෙද මේ තණ්හාව ඇති වෙන්නේ? ඊළඟට ගන්ධය කෙරෙහි. අපිට ඒවනම් හොඳට පැහැදිලි. ගන්ධය කෙරෙහි තණ්හාව ඇති වෙනවා, ඒ ගන්ධයේ තියෙන තණ්හාව පවතිනවා. එතකොට මේ ගන්ධයත් එක්ක ඒ තණ්හාව ඇති වෙනවා. ඊළඟට රසාලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. කොහෙද ඇති වෙන්නේ? රසය පිළිබඳව. ඉතින් රසය පිළිබඳව මේ ප්‍රිය වූ මනාප වූ ස්වභාවයෙන් යුක්තව අපි ඒකේ ඇලෙනවා නේද? තණ්හාය උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. එතනම මොකද කරන්නේ? නිරුද්ධ වෙනවා. මේ මේ පවතිනවා තණ්හාව, මේ ප්‍රියයි මధుරයි වශයෙන් අල්ලාගත්තු දේ එතනම ඇති වෙනවා, එතනම පවතිනවා. ඒක තමයි මේ ඊළඟට පොට්ටබ්බය නේද? පොට්ටබ්බේ පිළිබඳවත් ඒ විදිහටම දේශනා කරනවා. පොට්ටබ්බා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති කියලා දේශනා කරනවා. ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති කියලා මේ විස්තර කරනවා. එතකොට මේක අපන් තනි අපි කාටත් හොඳට තේරෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතාවයන් හය නැත්නම් මේ ඇහැට මේ ඇති වෙන දේවල් මේ හය පිළිබඳව මොකක්ද ඇති කරගන්නේ? තණ්හාවක් ඇති කරගන්නවා. ඒ තුළ තණ්හාව පවතිනවා. තණ්හාවක් ඇති වෙනවා, ඒ වගේ මේ තුල තණ්හාව පවතිනවා. අපි කොහොම අරගෙනද තියෙන්නේ? මේක ප්‍රියයි කියලා අරගෙන තියෙනවා, ඒ වගේම මధుරයි කියලා අරගෙන තියෙනවා. මෙන්න මේ දෙක තමයි අපි කරලා තියෙන්නේ. ප්‍රිය වශයෙන් අරගෙන තිබෙනවා, ඒ වගේම මధుර වශයෙන් අරගෙන තියෙනවා. ඒක අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රිය වශයෙන් ගත්ත එක මధుර වශයෙන් ඉද රූප පිළිබඳව මේ ඒ තණ්හාව ඇති කරගන්න ආකාරය. එතකොට ඒ විදිහට ඒ තැන්වල මේ තණ්හාව ඇති කරගන්න බව අපට හොඳට පිළිනව. ඔව්. එතකොට ඒ නිසා එයි නැතුව ගියාද? කලින් පොඩ්ඩක් කැන්නේ හරි ගියනේ. ඔව් ඔව්. එතකොට ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔව්. මම හිතන්නේ
තේරෙනවා අපට අපි රූපය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මේවා කෙරෙහි තණ්හාව ඇති වෙනවා. එතකොට ස්පර්ශය කියන එක අපි දන්නවා ස්පර්ශ විලා වෙන්නේ අපට පඨවි ධාතුවත් වගේම තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් කියන ටික. එතකොට ධම්ම වශයෙන් ගන්නකොට චෛතසික ධම්ම රූප ආදී ඒ සියල්ල කෙරෙහි අපි ඇති කරගන්න තණ්හා. නේද? ඒ ප්‍රමුණු කියන එක දෙතන පංචයිසික. ඔව් ඔව් ඒ අරමුණු ටික නේද? ධම්ම වශයෙන් ගැනෙන අරමුණු මේ සිත අරමුණු කරගන්න දේවල් ටික. අපි ආරම්භන පාඩමක් කළානේ නේද? ඒකෙදී අපි අරමුණු කියලා ඉගෙන ගත්තනේ. ඉතින් ඒ වයින් එන ඒවා තමයි බොහොම ධර්ම වශයෙන් අරගන්නේ. ඉතින් රූප ධර්මතාවේනොත් එකතු වෙනවා ඒ ධම්ම කියනකොට. නේද? ඒක අර ගැඹුරට ගිය තැනදී තමයි ඒක අපි එහෙම විස්තර කරන්නේ. ඒ ධර්ම පිළිබඳව. ඔව්. ඊළඟට දැන් අපි ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව කතා කළා. ඊළඟට කතා කළේ බාහිර ආයතන 6 පිළිබඳව. ඊළඟට කතා කරන්නේ විඥාන 6 පිළිබඳව. නේද? මේ විඥාණයටත් අන්නව අපට නොපෙනෙන තැන. අපි හැම වෙලාවෙදිම හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම රූපේ කෙරෙහි, ශබ්දේ කෙරෙහි, ගන්ධේ කෙරෙහි, රසේ කෙරෙහි මේ ටික කෙරෙහි පමණයි මේ තෘෂ්ණාව ඇති කරගන්නේ. ඇලීම ඇති කරගන්නේ තණ්හාව පවතින්නේ කියලා. නමුත් තණ්හාව විඥානයේ කෙරෙහිත් අපි ඇති කරගන්නවා. නේද? විඥානයේ කෙරෙහි. මොකද විඥානය? චක්ක විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. මෙන්න මේ විඥාන 6 පිළිබඳව අපි දන්නවා චක්ක විඥානය කියලා කියන්නේ ඇහත් රූපය දෙක පවතිනකොට ඇතිවෙන විඥානයේ චක්ක විඥානය. කනත් ශබ්දයක් දෙක පවතිනකොට ඇතිවෙන විඥානය සෝත විඥානය. ගන්ධයත් ඒ වගේම නාසයත් මේ දෙක පවතිනකොට ඇතිවෙන විඥාණය ගාන විඥාණය. දිවත් රසත් දෙක ඇතිවෙනකොට ඇතිවෙන විඥාණය, තියෙනකොට ඇතිවෙන විඥාණය ජීවා විඥාණය. ඒ වගේම ස්පර්ශයත් මේ පොට්ටබ්බයත් මේ කයත් තියෙනකොට ඇතිවෙන විඥානය කාය විඥානය නේද? එතකොට මනසත් ඒ වගේම ධර්මත් එකතු වෙනකොට ඇතිවෙන විඥානය තමයි මනෝ විඥානය නේද? එතකොට මෙන්න මේ විඥාන ටික කෙරෙහි අපි තෘෂ්ණාව ඇති කරගන්නවා. ඒ තැන තෘෂ්ණාව පවතිනවා. ඒ තැන තෘෂ්ණාව පවතිනවා. එතකොට විඥාණයෙන් සිද්ධ කරන්නේ ඒ ආරම්මණය දැන ගැනීමයි. නේද? විජානන අර්ථයෙන් විඥාන කියලා කියන්නේ. එතකොට කරන්නේ මොකද්ද? විජානනය කරනවා, දැනගන්නවා. නේද? ඉතින් ඒ දැන ගැනීම කෙරෙහිත් අපි මොකක්ද ඇති වෙලා තියෙන්නේ? තණ්හාව ඇති වෙලා තියෙනවා. එතන තණ්හාව පවතිනවා. තණ්හාව ඇති වෙලා තියෙනවා. ඒ වගේම එතන තණ්හාව පවතිනවා. ඒක තමයි එතන තියෙන ස්වභාවය. ඒ තමයි එතන ඇති වෙලා තියෙන සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා ඒ තැන තණ්හාව ඇති වෙනවා, පවතිනවා කියලා මං හිතන්නේ අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ එක පාලියෙන් විස්තර කරන එකත් අපි කියවගෙන යමු. ඒ සජ්ජායනාවත් අපට වටිනවා නේද?
චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට සෝත විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට විස්තර කරන්නේ සෝත ඝානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඝානං ලෝකෙ නෙමෙයි ඝාන විඤ්ඤාණං ලෝකේ. ඝාන විඤ්ඤාණ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට විස්තර කරන්නේ චිව්හා විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති නේද? එතකොට ප්‍රිය වූ මధుර වූ ස්වરૂපේ නේද? එතකොට ප්‍රිය වූ මధుර වූ ස්වરૂපෙන් අපි එක අල්ලා ගන්නවා. එතකොට ගාන විඥානයේ මොකද වෙන්නේ? ප්‍රියයි මధుරයි කියලා අරගන්නවා. එතකොට ප්‍රිය වූ දෙයක් මේ මధుර වූ දෙයක් හැටියට අරගෙන එතන තණ්හාව ඇති කරගන්නවා. එතන තණ්හාව පවතින. ඒ වගේම දිවාලෝකේ කාය විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. කොයිද? කාය විඤ්ඤාණ ලෝකේ පිළිබඳව මේ ප්‍රිය වශයෙන් ගන්නවා, මధుර වශයෙන් ගන්නවා. එතන තණ්හාව ඇති වෙනවා, එතන තණ්හාව පවතිනවා. එත තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා. ඒ වගේම ඊළඟ එක කාය විඤ්ඤාණයට පස්සේ එන්නේ මනෝ විඤ්ඤාණ. මනෝ විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. මොකක් පිළිබඳවද? මනෝ විඤ්ඤාණේ. මනෝ විඤ්ඤාණ කියලා කියනකොට අර සිත් මේ සිද්ධාය විඤ්ඤාණ සිද්ධාය දෙපස් විඤ්ඤාණියන්. ඒ වගේම මනෝද්වාරා වචන පංචද්වාරා වචන සිතත් ඒ වගේම සං පටිච්චන්න සිතත් සං සම්පටිච්චන සිත් දෙකත් ඇරුණහම ඉතුරු සිට්ටික. ඒ ඉතුරු සිට්ටික හැටියට තමා විස්තර කරන්නේ මොකද්ද? මේ මනෝ විඤ්ඤාණය කියලා. මනෝ විඤ්ඤාණය කියලා ඉතුරු සිට්ටික හඳුනා. එහෙමනම් ඒ සිත් පිළිබඳව මොකද ඇති කරගන්නේ? තණ්හාවක් ඇති කරගන්නවා. හඳුනේ. එතකොට දැන් අපි චිත්තයක් ගත්තොත් දැන් චක්කු විඤ්ඤාණේ දැන් තණ්හාව ඇති වෙනවා කියන්නේ ජවන් සිත්වලනේ තණ්හාව ඇති වෙන්නේ නේද? ඔව්. චක්කු විඤ්ඤාණය ඇති වෙලා ඊට පස්සේ යම් පරිච්ඡේද සම්පාය ඒටි කොහොම ගිහිල්ලා නේ ජවන් සිත් ඇති වෙන්නේ. එතකොට චක්කු විඤ්ඤාණේ කියන එකේ මේ ඒකේ තණ්හාවක් නැහැ. ඒක නිසා තණ්හාව ඇති වෙච්ච එකද කියන්නේ එතකොට? ඔව්, ඒ කෙරෙහි තණ්හාව ඇති කරගන්නවා. එතකොට දැන් අපි ඇහැ ගත්තොත් හරි රූපය හරි දැන් අපි එතකොට දැන් ඒ ගැටුණාම ඒ දැන් චක්කු විඤ්ඤාණය නිසානේ අපිට මේ අරමුණ එන්නේ ඇතුළට. ඔව්, විඥානනය කරගන්නේ. ඔව්. එතකොට දැන් ඒක අරමුණු කරගෙන යවන් සිත් ඇති වෙන එක හිතා ගන්න පුළුවන්. එතකොට අර මුලින්ම දැන් ඇහැ දිහා අපි බලන්නේ නැහැ. ඇහැ දිහා බලන්නේ නැතුව කොහොමද ඒ කියන්නේ
ඒ අපි බාහිරින් තියෙන ඇහැට අපිට මේ පරිසම් කරගන්න ඕන කියලා මේ ඇහැ ලස්සන්ට මොනවාරි ගාව තියාගන්න ඕන. ඒ වගේ තණ්හාවක් ගැන කියන්නේ එහෙම නැත්නම් අර අරමුණු ඇති වෙන ක්‍රියාවලිය තුර ඇති වෙන තණ්හාවක් ගැනද? ඔව් දැන් ඒ බාහිර පැත්තෙන් තණ්හාවත් ඇති වෙනවා. නමුත් ඇහැ කියන්නේ දැන් අපි සරලව සාමාන්‍ය ජීවිතයේදී ඇහැ කියලා කියනකොට ඒක වුණාට දැන් අපි පෙනීම කියන එකටනේ මහන්සි වෙන්නේ. දැන් ඇහැට මොකක් හරි වුණා කියලා කියනවා කියලා කියන්නේ පෙනීම නැති වෙනවා කියන එකනේ. නේද? අන්න ඒකට අපේ තණ්හාවක් හට ගන්නවා. ඒ ඒ ඒ දැන ගැනීමට ඒ දැන ගැනීම කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. කොච්චර සියුම්ද කියලා හිතන්නකො. අපි ඔක්කොටම මම ඒකයි අර ඉස්සෙල්ල දෙතුන් පාරම අවධාරණය කළේ අපි හිතන්නෙම අපි මේ තණ්හාව ඇති වෙන්නේ රූපේ කෙරෙහි විතරයි. අපි හිතන්නෙම රූපේ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. අපි ඇහැ කෙරෙහිවත් විඥානයේ කෙරෙහිවත් ඇති වෙන තණ්හාවක් අපි දකින්නේ නැහැ. ඉතින් ඒ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. දැන් ඔන්න හිතන්ට අපි දන්නවා දැන් ওই ජවන්සිත යනවායි කියුවනේ අපි. ඒ චක්කුද්වාරික චිත්ත වීතියනේ. ඊට පස්සේ මේ චක්කුද්වාරික චිත්ත වීතියෙන් පැමිණෙන මේ ආරම්මණය හඳුනා ගන්නට නම් අපි මනෝද්වාරයේ චිත්ත වීති තුනක් යන්න ඕනේ. නේද? ඒ චිත්ත වීති තුන ගිහිල්ලා තමයි රුපිය හඳුනාගන්නේ. එතකොට තමයි ඒ තුල මේ අපි තණ්හාව ඇති කරගෙන තියෙන්නේ. එතකොට ඒක මනෝද්වාරික වශයෙන් ඒ වීති අරමුණු කරගෙන යන්නේ. දැන් අර චිත්ත වීති අරමුණු කරගෙන යන්නේ. එතකොට ඒකේ මේ විඥානීය කෙරෙහිත් අපි තණ්හාවක් අල්ල ගන්න පුළුවන්. චිත්ත වීති අරමුණු කරගෙනම තණ්හාවක් ඇති වෙනකොට අර චිත්ත වීතියේ සියලුම දේවල් කෙරෙහි අපට තණ්හාවක් අල්ල ගන්න පුළුවන්. තේරුණා නේද? දැන් අපි හිතන්ටකෝ. දැන් කියන්නේ අපි එක එක චිත්ත වීතියකින් නෙවෙයි සිද්ධ වෙන්නේ මේ කාර්ය. ඒක අරමුණ අඳුර ගන්න තරමටම අපට ඊට පස්සේ චිත්ත වීති තුනක් මනෝද්වාරේ යන්න ඕනේ. එතකොට ඒ තුල ගිය යනකොට ලෝභ සහගත සිත් ඇති වෙනවා නම් එතන අල්ලගෙන චිත්ත වීතිය කෙරෙහිම අල්ල ගන්නවා. එහෙමනම් චිත්ත වීතියේ සියලුම සිත් කෙරෙහි අපි මොකද කරගෙන තියෙන්නේ? අර ඇලීම නැමැති ධර්මතාවයේ ඇති කරගෙන තියෙනවා. විනාඩියක් දෙන්න. එතකොට මේ චිත්ත වීතිය චුට්ටක් මාත්‍යා මොඩින්නේ කොහමද? අන්න මම පෝස්ට් කරන්න ගන්න. පටන් ගමු නේද මාත්‍යා? එතකොට මේ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. මං හිතන්නේ අර මනෝද්වාරික චිත්ත වීති යනකොට අපට පැහැදිලි වෙනවා නේද? ඒක මේ මනෝද්වාරයෙන් යනකොට මොකද අපිට එකවරම පේන්නේ ඒ චිත්ත වීතිය තුල එනවා කියලා. නේද? නමුත් මනෝද්වාරයෙන් චිත්ත වීති තුනක් ගිහිල්ලා තමයි ඒකට එන්නේ. එතකොට ඒ චිත්ත වීතිය අරමුණු කරගෙන අර විඥානය අරමුණු කරගෙන රූපය අරමුණු කරගෙන මේ හැමතැනම තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒ ඇලීම කෙරෙහි ඇති වුණ චිත්ත වීති ටිකක්. ඉතින් අපට නොපෙනෙන අපි නොදකින අපට සිතන්ට බැරි තරම් ඉතා සියුම් මොහොතක තමයි ඒ තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව පවතින්නේ නේද? එතකොට ඒ විදිහට ඒ සියලුම විඥානයන් පිළිබඳව තණ්හාව ඇති කර ගන්නට පුළුවන්. ඒ සියලු මේව අහුවෙන්න තමයි මේ ආයතන 6 පිළිබඳවම බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඊළඟට සම්පස්සය.
සම්පස්සේ කියල කියනකොට පස්සේ ස්පර්ශය මේ ස්පර්ශය මේ කෙරෙහි අපි තණ්හාවක් ඇති කර ගන්නකොට මේ ස්පර්ශය මේ අපි චෛතසිකයක් නේද? ඒ අර සිතෙහි ඇතිවෙන ඒ සිතුත් එක්ක ඇතිවෙන චෛතසිකයක් තමයි සම්පස්සේ. ඉතින් ඒ අරමුණු තුන එක්තැන් වුණ තැනදී මොකක්ද අරමුණු තුන? ඇහැ ගත්තොත් ඇහැයි රූපයයි විඥානයයි මේ ටික එකතු වෙනකොට තමයි මේ පස්සය හටගන්නේ. එතකොට ඒක නාම ධර්මතාවයක්. පස්සේ එතකොට ඇහැ නිසා හටගත්තු පස්සේ කියනවා චක්කු සම්පස්සේ, කන නිසා සෝත සම්පස්සේ, නාසය නිසා ගාන සම්පස්සේ, දිව නිසා ජිව්වා සම්පස්සේ, ශරීරය නිසා කාය සම්පස්සය, මනස නිසා මනෝ සම්පස්සේ. නේද? මනෝ සම්පස්සේදී අරිට වඩා සංකීර්ණ වහට ගන්නවා. මොකද මනස තුළම ඇති වෙන නිසා එක ඒ ආරම්මණයත් මනසත් ඇතර ඇතිවන පස්සයක්. නේද? එතකොට එහෙම තමයි ඒ තණ්හාව ඇති වෙන තැන තියෙන්නේ, තණ්හාව පවතින තැන තියෙන්නේ. නේද? තණ්හාව ඇති වෙන්නේ එතන, තණ්හාව පවතින්නේ එතන. එතකොට ඒක ඒ ධර්මානුකූලව විසඳුමක් ඇති කරගන්නේ කොහොමද? චක්කු සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානෝ උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. සෝත සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ගාන සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ජිව්වා සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට මේ කාය සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඒ වගේම මනෝ සම්පස්සජා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. එතකොට මේ විදිහට මේ පස්සේ පිළිබඳව මොකක්ද ඇති කරගන්නේ? තණ්හාවක් ඇති වෙනවා. එතන තණ්හාව පවතිනවා. එතන තණ්හාව පවතිනවා. එතකොට පස්ස ස්පර්ශ හයක් තිබෙනවා. එතකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා ඇති වෙන මේ ස්පර්ශ හය කෙරෙහි තණ්හාව ඇති වෙන්න පුළුවන්. තණ්හාව පවතිනවා කියන බව බුදුහාඳුරන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා. ඊළඟට ඇහැ නිසා හටගන්නා වේදනාව. නේද? ඇහැ නිසා හටගන්නා වේදනාව, ඒ වේදනා චෛතසිකයක්. නේද? ඇහැ නිසා හටගන්නා වූ වේදනාව. ඉතින් චක්කු සම්පස්සදා වේදනා, එහෙමනම් ඇහැ නිසා හටගන්නා වූ වේදනාව කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? ප්‍රිය වූ ස්වභාවයක් ඇති වෙනවා. ප්‍රිය වූ ස්වභාවයේ, මధుර වූ ස්වභාවයේ එතන තණ්හාව ඇති වෙනවා. නේද? එතකොට ප්‍රියයි මధుරයි කියලා ගත්තු හැමතැනදී මොකක්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. ඔය මොකක් කෙරෙහිද? වේදනාව කෙරෙහි. වේදනාව කෙරෙහි.
එතකොට ඇහැ නිසා හටගන්න වේදනාවක් තියෙනවා, කන නිසා හටගන්න වේදනාවක් තියෙනවා, නාසය නිසා හටගන්න වේදනාවක් තියෙනවා, දිව නිසා හටගන්න වේදනාවක් තියෙනවා, ඒ වගේම ශරීරය නිසා හටගන්න වේදනාවක් තියෙනවා, මනස නිසා හටගන්න වේදනාවක් තියෙනවා. එතකොට අන්නේ වේදනාව කෙරෙහි මොකක්ද ඇති කරගන්නේ? තණ්හාවක් ඇති කරගන්නවා. එතන තණ්හාව පවතිනවා. හරිද? මේ විදිහට තමයි ඒ ආයතන පිළිබඳව විස්තර කරන්නේ. ඉතින් මේ ආයතනයන් පිළිබඳව අපි මේ තණ්හාව ඇති වෙන ආකාරය, තණ්හාව ඇති වෙන ආකාරයේ තින්දි ඒ විදිහට විස්තර කරනවා වේදනාව. එතකොට වේදනාව කියලා කියනකොට සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, උපේක්ඛා වේදනාවක් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපි මේ වේදනාවන් හැම එකක්ම අල්ලා ගන්නවා. නේද? අපි බොහෝ වෙලාවට හිතන්නේ සැප වේදනාව විතරක් අල්ලා ගන්නවා කියලා නේ, අනික් වේදනාත් අපි උපාදාන වශයෙන් අරගන්නවා. නේද? උපාදාන වශයෙන් අරගන්නවා. ඒක නැත්තම් ඒක ප්‍රිය මේ කියන්නේ තණ්හාව ඇති වෙන්න තැනක් එතන, තණ්හාව පවතින තැනක් එතන. මේ වේදනාව කියන තැන. නේද? එතකොට ඒ චෛතසික ධර්මතාවයන් පිළිබඳව තණ්හාව ඇති කරගන්නවා. මං හිතන්නේ එකක් තේරෙනවා. චක්කු සම්පස්සදා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති සෝත සම්පස්සදා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති ගහනන් ලෝකේ ගාන සම්පස්සජා ලෝකේ ගාන සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති ජීවහා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට කාය සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. සම්පස්සේ කෙරෙහි මේ හැම තැනදී බහට ගන්න සම්පස්සේ කෙරෙහි මොකද්ද ඇති කරගන්නේ? අර විදිහට ඇලීමක් ඇති කරගනු ලබනවා. නේද? ඒ වගේම දැන් අපි කතා කරලා එතකොට තණ්හාව ඇති වෙන තැන් ඇහැ ගැන, රූපේ ගැන, ඒ වගේම විඥානීය ගැන, ස්පර්ශයේ ගැන, ඒ වගේම වේදනාව ගැන. එතකොට වේදනාව කිව්වහම එතකොට සුඛ වේදනාවට තණ්හාව ඇති වෙන්න පුළුවන්. දුක් වේදනාවට පටිගයක් නෙවෙයි ඇති වෙන්නේ. දුක් වේදනාවට පටිගයක් ඇති වෙන්නේ. ගැටීමක් ඇති වෙන්නේ. එතකොට ඒක තණ්හාවක් නෙවෙයිනේ. ඔව් දුක් වේදනා ඒක චතුරාර්ය සත්‍යයේදී ගන්නෙ නෑ. ආරේ සත්‍යයේදී ආරේ සත්‍ය නොවන චතු සත්‍යයේදී ඒක ඇතුළත් කරගන්නවා ගැටීම. නේද? චතුරාර්ය සත්‍යයේ තියෙන්නේ වෙනසේ ඇලීම පිළිබඳව විතරයි තෘෂ්ණාව එතෙන්දී උපාදානිය ඇති වෙන්න හේතු වශයෙන් ගන්නෙ. නේද? ඒක තමයි චතුරාර්ය සත්‍යයයි චතු සත්‍යයයි අතර තියෙන වෙනස. චතුරාර්ය සත්‍ය ඇලෙන තැන්. ඔව්. දැන් මෙතන දුක් වේදනාවයි ප්‍රේක්ෂා වේදනාවයි ගන්නෙ නැද්ද? ඔව් අර අර අරක තමයි බොහොම වෙලාවට ඇලෙන්නේ. සමහරවිට උපේක්ෂා වේදනාවෙත් ඇලෙන්න පුළුවන්. උපේක්ෂා වේදනාවත් ඇලීමක් ඇති කර ගන්න පුළුවන්.
එහෙම ඒක කෙරෙහි එද ඒක කෙරෙහි යෙලීමක් ඇති කරගන්නට පුළුවන්. අරකෙදි විශේෂයෙන් ගැටීමක් ඇති කරගන්නේ. සාමාන්‍යයෙන් දැන් අර කුෂ්ඨ රෝගී කෙනෙක් කියන්නේ එතකොට අර එයාට කසනකොට ඇති වෙන්නේ ඒකත් දුක සහගත කාය විඥානයෙන්. හැබැයි එයා ඒකට කැමති, මොකද කැමති සැපයිද නිසා. සැපයක් අරට වඩා ටිකක් උනාට ඒකත් දුකක්ම, දුක සහගත විඥානයක් නේද වෙන්නේ. ඔව් දුක්ඛ සහගත ඒකටයි විඥානය නිසා ඇති වුණු සැපතක් නේද? ඔව් එහෙමයි. දුකට කැමති වෙනවා. මටත් ඕක දැන් හිතුන. දුකට කැමති අය ඉන්නවා. නේද? දුකට කැමති අය ඉන්නවා. දැන් අපි සැපතයි අපට වඩා සැප සහගත තැන්වල ඉන්න සැපත තියෙන අය අපේ සැපත දකින්නේ දුකක් හැටියට නේද? අපි සැපයි කියලා ගත්තු තැන ඒ අය දකින්නේ අපට දුකක් හැටියට, අපට වඩා සැප සේවාසේ කරන අය නේද? දැන් කටුක ආහාරයක් උනත් කටුක ආහාරයටත් කැමති අය ඉන්නවනේ. එතකොට ඒකේ කටුක වේදනාවක් ඇති වෙන්නේ ඒ කටුක වේදනාවටත් කැමති අය ඉන්නවා. එතකොට ඒ අතේ දුක වේදනාවත් අපි අල්ලගෙන ඉඳලා තියෙන්නේ. ඔව් වේදනාවත් අපි අල්ලගෙන ඉන්නවා. එතකොට මේ නමුත් එතන පටිගය ඇති වෙනවා නම් ඒ පටිගය ඇති වෙන තැන චතුරාර්ය සත්‍යයට නෙමෙයි ගන්නේ චතු සත්‍යයට. ඒ පටිගය ඇති වෙන තැන. ඉතින් ඒ විදිහට ඒ ඒ එතෙන්දි තමයි අපිට තේරෙන්නේ දැන් නිවන නැමැති සපත කරා. ඒක මේ මාගන්ධීය සූත්‍රයේදී අපි විස්තර කළානේ නේද? මාගන්ධීය සූත්‍රයේ කුෂ්ඨ රෝගියාගේ මේ ස්වභාවය පිළිබඳව. එතකොට ඒ ඒ ඒ සපත දුකක් කියලා දකිනවා. එතකොට තමයි නිවන කියන එකේ සපත අපට දකින්න පුළුවන්. නේද? නිවන කියන එක කොයිතරම් දැන් අපට පින්ුනේ නැති වුණාට කොයිතරම් සැපසහගතද? මනුෂ්‍ය ලෝකේ අපි දැන් ඇත්තටම හිතන්න තිරිසන් ලෝකේ හෝ ප්‍රේත ලෝකේ හෝ අසුචි අනුභව කරන කෙනෙක් ඒක ප්‍රිය වශයෙන් අරගන්නවා. මොකද අපි කවදාවත් ඒක ප්‍රිය රූපයක් වශයෙන් ගන්නෙ නැහැ. එතකොට මීට වඩා සැප ආහාරයක් තියෙන දෙවිවරු අපේ ආහාරයේ ප්‍රිය රූපයක් හැටියට දකින්නේ නැහැ. බුදුහාඳුරන් වහන්සේ ඒකත් ඉතින්දි ලස්සනට විස්තර කළානේ. ඊළඟට බ්‍රාහ්මියෝ ළඟට එනකොට බ්‍රාහ්මියොත් ඒක සැප ලෙස ගන්නේ මේ ඒ බ්‍රහ්ම සැපත මිසක් අපේ සැපත දුකක් ලෙස දකිනවා. එහෙමනම් ඊටත් වඩා මේ මේක මේ මේකේ ස්වභාවය දකින නිවන නැවති ස්වභාවයට පත් වෙනකොට මේවා කොච්චර දුකක් ලෙස අපට පෙනේවිද නේද? එතකොට නිවන මේ තුල ඉන්න පුජ්‍යලයා මේ මේ ලෝකේ තියෙන මේ හැම දෙයක්ම දුකක් වශයෙන් දකිනවා නේද? දුකක් වශයෙන් දකිනවා. ඒක එතෙන්දී අපට හොඳට පැහැදිලිව පේනවා නිවන කොයිතරම් සපදායිද කියලා නේද? එවන කොයිතරම් සපදායිද, ඒ ඒ සපදායි තන කොච්චර සැනසෙල්ලක් තියෙනවද කියලා නේද? දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ ඕම තැන් වලට වඩා සප සහගත තේන කියලා කියන්නේ නිවනනේ. ඉතින් ඒ තුල කොයි විදිහේ සපදක් තියෙන්නේ කියලා අපට හිතන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඊළඟට අපි දැන් මේ කතා කළේ වේදනාව නේද? වේදනාවෙන් පස්සේ කතා කරන්නේ තණ්හාව නේද? එතකොට මේ දුක් පිළිබඳවද මේ තණ්හාව ඇති කරගන්නේ
නෑ තණ්හාවට ඉස්සෙල්ල අපි කතා කරනවා රූප සංඥාව. රූප සංඥාව. එතකොට රූප සංඥාව රූපයක් දැකලා ඒ රූපයක් කියලා ඇති කරගත්තු සංඥාව රූපේ හඳුනා ගැනීම. ඒ රූපේ හඳුනා ගැනීම කෙරෙහි අපි ඇති කරගන්නවා මොකද්ද? තණ්හාවක්. එතරම් තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. රූපේ විතරක් නෙමෙයි. ඒ රූපේ නැවත සිහිපත් කරනකොට ඇති වෙන්නේ රූප සංඥාවක්. රූප සංඥාවනේ අපි සිහිපත් කරන්නේ රූපේ නෙවෙයි. එතකොට ඒ රූප සංඥාව කෙරෙහි අපි මොකද්ද ඇති වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා. එතන තණ්හාව පවතින්න පුළුවන්කමක් ඇති වෙනවා. එතකොට රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතඤ්ඤා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවී සමානා නිවීසති. සද්ධා ලෝකේ සද්ද ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතඤ්ඤා උපජ්ජමානා උපජ්ජති. එතකොට සද්ද සංඥා ලෝකේ සද්ද සංඥාව කෙරෙහි. ඊළඟට ගන්ධ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. රස සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට පොට්ටප්ප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට මනෝ සංඥා නේද, මේ මනෝ සංඥා නෙමෙයින්ට ඕනේ ධම්ම සංඥා. ධම්ම සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමානා එත්ත නිවීස මානා නිවීසති. එද එතකොට මේ ඇති කරගත්ත බක් පිළිබඳවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන මේවයි සංඥාව පිළිබඳව. ඒවා රූපය හඳුනා ගැනීම පිළිබඳව අපි තණ්හාව ඇති කර ගන්න පුළුවන්. එතන තණ්හාව පවතින්න පුළුවන්. එතන එකත් අපට තේරෙනවා. ඊළඟට විස්තර කරන්නේ වේදනා ලෝකේ නේද, මොකක් කෙරෙහිද ඇති කරගන්නේ? මේ වේදනාව කතා කළා අපි ඇති කරගන්න. ඊට පස්සේ රූප චේතනාව නේද, රූපේ ඇති කරගත්තු රූපේ කෙරෙහි ඇති කරගත්තු චේතනාව පිළිබඳව නේද, රූපේ කෙරෙහි ඇති කරගත්තු චේතනාව. රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. එතකොට දැන් රූපේ පිළිබඳව මේ විදිහට ගොඩක් තියෙන නිසා තමයි අපට රූපේම අරමුණු වෙන්නේ නේද. රූප සංඥාව තියෙනවා, රූප චේතනාව තියෙනවා. රූප සංඥාව වගේම රූප චේතනාවක් තියෙනවා නේද. ඒ නිසා මේ මොකද ඇති කරගන්නේ මේ රූප චේතනාව නේද, රූප චේතනාව කෙරෙහි ඇති කරගනු ලබන නේද. මම හිතන්නේ ඒක පැහැදිලි. ඊළඟට රූප විතර්කයේ කෙරෙහි නේද, ඒ මේ ඇති කරගන්නවා මොකද්ද? ඒක විතර්කයේ කෙරෙහි. එතකොට බලන්න එහෙම එහෙම ඇති වෙනකොට රූපේ කෙරෙහි ගොඩාක් තියෙන නිසා තමයි අපට හිතෙන්නේ මේ රූපේ කෙරෙහි විතරයි අපි
මේ තෘෂ්ණාව ඇති කරගෙන තියෙන්නේ. ඒ රූපේ අරගත්තු ඇහැ පිළිබඳව, ඒ වගේ මේ රූපය අරගත්තු විඥානය පිළිබඳව, ඒ රූපේ ස්පර්ශය පිළිබඳව, ඒ වේදනාව පිළිබඳව අපිට එහෙම ඇති වෙනවද කියලා අපේ හිතට අහුවෙන්නේ නැහැ. මොකද වැඩිපුරම තණ්හාව ඇති කරලා තියෙන්නේ රූපය හා සම්බන්ධ එකතු වෙන කරුණුවලදී. නිසා රූප සම්පස්සජා වේදනා, රූප සම්පස්ස දා තණ්හ, රූප සම්පස්ස රූප සංඥා, ඊළඟට රූප මේ රූපයේ කෙරෙහි චේතනා, ය රූප සංචේතනා, න රූපයේ කෙරෙහි මේ ඇති වුණ රූප චේතනාව, නේද? රූප චේතනාව තමයි රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති කියලා විස්තර කරනවා. එතකොට මේ හැටියට මේ රූපය නිසා ඇති වුණ චේතනාව, නේද? චේතනාව කියන්නේ අපට පැහැදිලි. චේතනාව කියලා කියනකොට මේ අනික් චෛතසික ධර්මතාවයන් සියල්ලම ඇති කළා කතා කරන වේදනා චෛතසිකත් සංඥා චෛතසිකත් ඉවත් වුණායින් පස්සේ මේ චේතනා චෛතසිකේට ඊතුරු චෛතසික 50ම එකතු කළා කතා කරනවා චේතනා චෛතසිකේට. එතකොට ඒ නිසා තමයි චේතනාව ප්‍රදාන කරගෙන චේතනා හම්බිකවි කම්මං වදාමි කියලා දේශනා කරන්නේ. චේතනාව කර්මයයි කියලා දේශනා කරන්නේ ඒ නිසා. අපි දන්නවා අපට පැහැදිලි මම මේ කලේ මතක් කිරීමක් විතරයි. එහෙමනම් මොකක්ද ඇති වෙන්නේ? රූප සංචේතනාව කෙරෙහි ප්‍රිය වශයෙන් මధుර වශයෙන් ගන්නවා. ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අරගන්නවා. ඒ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අරගත්තාම ඇති වෙන අන්න එතන තණ්හාව ඇති වෙන්න පුළුවන්. අන්න එතන තණ්හාව පවතින්න පුළුවන් තැනක්. ඒ දෙපළම ඒ විදිහට විස්තර කරනවා. එතකොට එතෙන්දි විස්තර වෙන්නේ කොහොමද? රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ඊළඟට විස්තර කරනවා සද්ද සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ගන්ධ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. රස සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. පොට්ටබ්බ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති. ඊළඟට රස සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. පොට්ටබ්බ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. ධම්ම සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. එතකොට මෙන්න මේ තැන්වල චේතනාව නිසා මොකද වෙන්නේ? ප්‍රිය වශයෙන් ගන්නවා, මధుර වශයෙන් ගන්නවා. අනේතන තණ්හාව ඇති වෙනවා. ඒ තැනම තණ්හාව පවතිනවා. ඒක ඒ තැනම තණ්හාව පවතිනවා. ඒ නිසාම ඒ මොකද විස්තර කරේ චේතනාව පිළිබඳව. එතකොට අපි රූපයේ පිළිබඳව, ඊළඟට කන මේ රූපයේ
සද්දේ පිළිබඳව, ඊළඟට විඥානයේ පිළිබඳව, පස්සේ පිළිබඳව. ඒ වගේම වේදනාව පිළිබඳව, තණ්හාව වේදනාව පිළිබඳව, ඊළඟට එන්නේ සංඥාව පිළිබඳව, ඊළඟට චේතනාව පිළිබඳව. දැන් මේ ඇහැට රූපයක් දකිනකොට මේ මනසින් මේ ටික සියල්ල සිත කරගන්නවා නේද? ඊළඟට එන්නේ මේ තණ්හාව පිළිබඳව ඇති වෙන තණ්හාව නේද? රූප තණ්හා ලෝකේ පිය රූපං සහත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. මොකක් කෙරෙහිද ඇති වුනේ? රූපේ කෙරෙහි තණ්හාව ඇති වුණා. ඒ තණ්හාව කෙරෙහි අපි මොකද ඇති කරගෙන තියෙන්නේ? තණ්හාවක් ඇති වෙලා තියෙනවා. රූපේ කෙරෙහි ඇල්මක් ඇති වුණා. ඒ ඇල්ම කෙරෙහි අපි තණ්හාව ඇති කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ තැන්වල තණ්හාව ඇති වෙන ආකාරය විස්තර කරනවා. එතකොට ඒ නිසා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඒ සියල්ල කෙරෙහිම බලනකොට මේ පංචස්කන්ධයේ කෙරෙහිම තමයි මේ තණ්හාව ඇති කරගෙන තියෙන්නේ. අනිත් පැත්තකින් කියනවා නම් පංචස්කන්ධයේ කෙරෙහිම අපි මොකද ඇති කරගෙන තියෙන්නේ? තණ්හාව ඇති කරගෙන තියෙනවා. ඒ තණ්හාව කෙරෙහි තණ්හාව ඇති කරගෙන තියෙනවා. එතකොට තණ්හාව කෙරෙහිත් අපි තණ්හාව ඇති කරගෙන තියෙනවා. ඒක තමයි අපි ඊළඟට දකින කරුණ නේද? ඉතින් ඊට පස්සේ එන්නේ රූප විතක්කය නේද? ඒකත් අපි දන්නවා රූපේ කෙරෙහි අපි ඇති කරගත්තු විතර්ක. අනේවා කෙරෙහි අපි තණ්හාව ඇති කරගන්නවා. එතන තණ්හාව පවතිනවා. එතකොට රූප විතක්ක, ශබ්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, දිවා විතර්ක, කාය විතර්කාදී ඒ විතර්කයන් කෙරෙහිත් අපි තණ්හාව ඇති කරගන්නවා. විතක්ක කරනකොටත්, නැවත නැවත ඒක සිහිපත් කරනකොටත් අපි ඒ තුළ තණ්හාව ඇති කරගෙන තියෙන්නේ. විකිරී තණ්හාව ඇති කරගෙන තියෙනවා. එතකොට දැන් මේ තණ්හාව ඇති වෙන පවතින තැන් අපි රාශියක් කතා කළා නේද? මේ තණ්හාව ඇති වෙන පවතින තැන්, ඊළඟට රූප විතක්කේ වගේම රූප විචාරය නේද? මේ ඇති කරගන්නේ රූප විචාරය. එතකොට තණ්හාව ඇති වෙන අවස්ථා 10ක් තියෙනවා. දැන් අපි ඉස්සරහට කතා කරලා තියෙනවා රූපය දකිනකොට, රූපයක් දකිනකොට අපට තණ්හාව ඇති කරගන්න, තණ්හාව පවතින්න පුළුවන් තැන් 10ක් තියෙනවා. ඇහැ ගැන, රූපේ ගැන, විඥානයේ ගැන, පස්සේ ගැන, ඒ වගේම වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, චේතනාව පිළිබඳව, තණ්හාව පිළිබඳව, ඒ වගේම විතක්කේ පිළිබඳව, විචාරයේ පිළිබඳව. එතකොට අපට සාමාන්‍යයෙන් ඇහැ නිසා මේ වගේ තණ්හා 10ක් ඇති වෙලා තියාගන්න පුළුවන් තියෙනවද කියන එක මම හිතන්නේ අපි හිතන්නේ නැති කරුණක්. ඇහැ අරගෙන ඉන්නකොට ඒ නිසා තණ්හා 10ක් එන්න පුළුවන් නේද? එහෙම ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ හැම ඉන්ද්‍රියක් තුළින්ම ඇති වෙන්නේ මොකද්ද? අර තණ්හා 10ක්. ඉන්ද්‍රිය 6 තුළින්ම තණ්හා 10ක් ඇති වෙනවා. එතකොට හිතන්න රූපයක් දකිනකොට, ශබ්දයක් ඇහෙනකොට, ඒ වගේම ගන්ධයක් දැනෙනකොට, රසක් දැනෙනකොට මේ කොතනද අපි හිත
තියාගන්න ඕනේ කියලා. නේද? ඒ නිසා ඒ අන්හාව ඇති වෙන තැන් ටික විස්තර කළේ මේ ධම්මානුපස්සනාවේ මේ කොටස ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍යෙහි තණ්හාව ඇති වෙන ටික පිළිබඳව තමයි මෙතෙන්දි මේ කරුණු විස්තර කරන්න යෙදුනේ. මොකොත් මේ පිළිබඳව අපිට කතා කරන්න තියෙනවද? අම්දිනේ රූප එතකොට ඒක රූප තණ්හාවට කියලා රූප තණ්හාව නේද? චක්කුත අපි කිව්වේ චක්කු සම්පස්සත නා ඊගාට චක්කු සම්පස්සත සංඥා ඊගාට චක්කු රූප සංචේතන රූප මේ එතෙන්දි මහත්යා එන්නේ අපි කතා කළේ දැන් රූපේ කතා කරනවා නේද? ඉසලම ඇහැ කතා කරනවා රූපේ කතා කරනවා ඊළඟට කතා කරන්නේ පස්සේ විඥානේ විඥානේ කතා කරලා ඊට පස්සේ පස්සේ කතා නේද? පස්සේ කතා කරලා ඊළඟට රූප සම්පස්සජා වේදනා කියලා කතා රූප සම්පස්සජා වේදනා ඊළඟට සංඥා රූප රූප සංඥා ඊළඟට රූප චේතනා සංචේත රූප සංචේතන ඊළඟට කතා කරනවා රූප තණ්හා නේද? ඊළඟට විතක්ක විචාර. එතකොට එහෙම 10ක් දහයක් වෙනවා. එතකොට මේ තණ්හාව ඇති වෙන ආකාර රසක් තියෙනවා. ඉතින් දැන් මෙතන අපි ස්පර්ශය කියලා කියන්නේ ඇහේ රූපේ විඥානේ එකතුවනේ. එතකොට අපි ඒකට කැමති වෙනවා කියලා කියන්නේ කොහොමද? එතන ඒකනි පෙනීම කියලා කියන්නේ එකතු වීම නිසා තමයි පස්සපච්චයා වේදනා. ඒක නිසා තමයි අපි මේ රූපය අඳුරගන්නේ. මෙතන රූපයක් අඳුරගන්න විදියක් නැහැ නේ අපට. සද්දයක් අඳුරගන්න විදියක් නැහැ. ඒ නිසා අපි ඒකට තණ්හාව ඇති කරගන්නවා. එක පැත්තකින් අර චිත්ත වීති ක්‍රමයට ආවොත් එහෙම මනෝද්වාරික වශයෙන් ඉදරකොට ඒ පැත්තෙන් ඒ වීති ආරමුණු කරගෙන ඇති වෙන නැවත වීතීන් නිසා ඒව කෙරෙහි අපි හිම ඇති කර ගන්නට අපට අවස්ථාවන් ගොඩක් පෙනෙනවා. ඒක 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 චෛතසිකයක්. සම්පස්සේ නෙමෙයි රූප සම්පස්සේ කියලා එතනත් කියන්නේ නේද? රූප සම්පස්සය ස්පර්ශය නේද? ස්පර්ශයෙන් රූපේ ඔව් චක්කු සම්පස්සජ ඔව් චක්කු සම්පස්සය චක්කු සම්පස්සෝ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ කියලා කියන්නේ චක්කු සම්පස්ස එහි ස්පර්ශි චිතර වේදනාවට කියන්නේ රූප සම්පස්ස චක්කු නේ චක්කු ඒකෙදි කියන්නේ චක්කු සම්පස්සජා වේදනා සංඥාවේ තියෙන්නේ එතකොට ඇහැ අතහැරිනවා රූපේ පිළිබඳ වෙන්නේ රූප සංඥා
සංඥාව පිළිබඳ සබ්ද තන්හා අදි වසේ ය අනි පැත්තට යන ප ඊළඟට රූප සංචේතන රූප සංචේතන ඊළඟට ඉදිගටම මේ රූප තණ්හා ඊළඟට මේ රූප විතක්ක රූප විචාර රූප විචාරය කෙරෙහි අපි තව සූත්‍රයේ තියෙන කරුණු ටිකරි කතා කළේ අපි මීට අමතරව තණ්හාව පිළිබඳව කරුණු ටිකක් ඊළඟ දවසේදී කතා කරමු. අපි මේ අපේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විස්තරය තමයි කතා කරගන්න යෙදුනේ. ඊට පස්සේ අපි මේ තණ්හාව කියන පිළිබඳව අපි ඊළඟ දවසේ තවතුරටත් කතා කරමු. මේ කොහොමද මේ තණ්හාව කියන මේ ලක්ෂණය කොහොමද අපි තුළ ඇති කරගන්නේ කියලා. අපට අපි අදට අවසන් කරමු. මේ සිදු කරගන්නට යෙදුන උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ල පළමුවෙන්ම අපි දෙවියන්ට අනුමෝදන් කරමු.